ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුණත් ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහසමන් දේවාලයටයි. මෙය රත්නපුර නගර මැද්දේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ප්‍රධාන දේවාලය වශයෙන් සැලකෙන රත්නපුරයේ පිහිටි සබරගමු මහසමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණි රාජ සමය දක්වා දිව යනවා. දඹදෙණියේ රාජ්‍ය කළ දෙවැනි පෙරකුම්බා රජුගේ අණින් ආර්ය කාමදේව නම් අමාත්‍යවරයා විසින් ඉදිකරවනු ලැබූ සබරගමු මහසමන් දේවාලය එතෙන් පටන් රාජානුග්‍රහය යටතේ තව තවත් දියුණුවට පත් වුණා. නමුත් සීතාවක රාජධානිය බිඳ වැටීමත් සමග සබරගමු මහසමන් දේවාලයට උදා වුණේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක්. රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරාසන්නයේ පිහිටි මාරගහයට නම් ස්ථානයෙන් දකුණට හැරී පානදුර මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කළ විට සබරගමුව මහසමන් දේවාලය හමුවනවා. දේවාලයේ අවට ප්‍රදේශයේ දේවාලය ගාව යනුවෙන් හඳුන්වන අතර එක් පසකින් කළුගඟින්ද අනෙක් පසින් රත්නපුර පානදුර මහා මාර්ගයෙන්ද මායිම් වී තිබෙනවා. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකෙරුණු ප්‍රධානතම දෙවොල මේ වන අතර එය සබරගමුව මහසමන් දේවාලය යනුවෙන් ප්‍රකට වී තිබෙනවා. මහසමන් දෙවොලෙහි ඇති බොහෝ දේවල් කුතුහලය දනවන සුළුයි. ඒත් දෙවොලට යන එන වැඩි දෙනෙක් ඒවා පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. දෙවල නිමකර ඇත්තේ කළු ගල් සහ මැටියෙන් කළ බිත්තිවලින්. ඒ බිත්තියක් අඩි 2ක් පමණ ඝනකමකින් යුක්තයි. වහලේ බොහොම ශක්ති සම්පන්නයි. බාල්ක හා පරාලවලට යොදාගෙන ඇත්තේ වටිනා දැව වර්ගයන්. වහලේ සෙවිලි කර ඇත්තේ පෙති උළු වලින්. අතීතයේදී දේවාලයේ වටා ශක්තිමත් කළුගල් බැම්මක් තිබුණු බව තැනින් තැන ඇති නටඹුන් වලින් පෙනෙනවා. මෙට අමතරව ආනමේත්‍ර යනුවෙන් හඳුන්වන ආරක්ෂිත තාප්පයක්ද දෙවල වටා ඉදිකර තිබෙනවා. ඔලේ රාජකාරි කටයුතු වලට අවශ්‍ය රථගයක්ද සිංහාසන මන්දිරයක්ද අතපත්තු මඩුවක්ද මඩම් 2ක්ද ඉදිකර තිබෙනවා. රත්නපුර මහසමන් දේවාලයේ පෙරහැර සෑම මාසකම අගෝස්තු මාසයේ මහා බැතිමතුන් පිරිසකගේ සහ විශාල ජනකායකගේ සහභාගීත්වෙන් එම දේවාලයේදී පැවැත්වෙනවා. රත්නපුර නගරයේ ආසන්නවම වගේ තියෙන හින්දා ඕනම කෙනෙකුට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. සබරගමුවේ සංචාරය කරන ඔබ නැරඹිය යුතු තැනක් තමයි සමන් දේවාලය කියන්නේ. කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.